ආගමික අයිතීන්ට ගරු කරමු මෙන් සංවිධානය කළ සමකාමී විරෝධතාවයක් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජනබල වේගයේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් රජය හොර රහසේ සාකච්ඡා කරලා තියෙනවා මාලදිවිනත් එක්ක මේ මෘතදේහය මාලදිවිනේ භූමදාන කරන්න අපේ රටේ අවුරුදු දහස් ගණන් හිටපු අය මාලදිවිනට ගිහිලා භූමදාන කරන එක අපේ රටට විශාල ලැජ්ජාවක් විවිධ ආණ්ඩු දෙකලා තියෙනවා ජාතිවාද ආණ්ඩු දෙකලා තියෙනවා ජාතිවාද පක්ෂ දෙකලා තියෙනවා ජාතිවාද දේශපාලක දෙකලා තියෙනවා මම මේ වගේ පල්ලේ මට්ටමට බිම් මට්ටමට කියපෝ කියලා තියෙන ආණ්ඩුවක් දැකලම නැහැ මම ජනවත්තුමනි ලැජ්ජයි අගමැතිතුමනි ලැජ්ජයි අරිසබ්‍රියමැතිතුමනි ලැජ්ජයි ලැජ්ජ වෙන්න ඕන අපි අනිත් රටවල් හැම එකක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති වලට අනුකූලව ගිහිල්ලා ඒ ආකාරයෙන් භූම දානයන් සහ ඒ ආදාහණයන් සිද්ධ කරද්දී අපේ රටේ විතරක් මේ තනිකරම ආදාහණයට විතරක් මේක සිද්ධ කරලා තින්නේ අත්‍යවශ්‍ය වශයෙන්ම පරිගැනීමක් විදියට තමයි අපි දකින්නේ පැණි පොවල රටේ මිනිස්සු රවට්ටන්න හදලා ආණ්ඩුවකේට පත්ලා දෙනවා හැබැයි මේක ජාතිවාදී ප්‍රශ්නයක් නෙමෙයි නමුත් මේක ජාතිවාදී විදියට බලනවා නම් මේ සම්බන්ධයෙන් රටේ මිනිස්සු එකතැනකට නැගිරින්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා අපි දන්නවා මුස්ලිම් ජනතාවගේ අන්තිම කැමැත්ත තමයි තමන්ගේ දේහේ භූමිදානය කිරීම. ඒ වගේම සිංහල ජනතාවත් ඉන්න විශාල පිරිසක් තමන්ගේ අන්තිම කැමැත්ත විදියට මේ පොළවට පස් වෙන්න කැමති අය. ඒ නිසා අපි ඉල්ලන්නේ ඒ ජනතාවගේ අන්තිම කැමැත්තට ඉඩ දෙන්න කියලා. අපි කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දීලා තියෙන රෙගුලාසි. ලෝකය පිළිගන්නා රෙගුලාසි. ඒ සියලු දේවල් අනුකූලව ඒ අවසාන ගවණ යන්න ඒ COVID-19 මරණවලින් මැරෙන අයට ලබා දෙන්න. නොපැතිරෙන වෛරස් එකක් ගැන තමයි මේ බොරු බියක් ඇති කරලා මෙවැනි තීන්දුව අරගෙන තිබෙන්නේ. මේ තීන්දුව විද්‍යාත්මකව වෛද්‍යමය හේතු හින්දා නෙවෙයි මේ තීන්දුව තනිකරම දේශපාලන තීන්දුවක් මේක කාලකන්ණි තිරිසං දේශපාලන තීන්දුවක් සුදන්දරත් කපරගෙන නාට්‍ය මෙතෙක් රට පාලනය කළ ආණ්ඩුව එක බලනකොට මේ ආණ්ඩුව ගොඩාක් නරක තැනකයි තියෙන්නේ මේක මෙතනින් නතර කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා ඔබතුමන්ලා කරන මේ දේට අපේ රටේ විතරක් නොවේ කිසිම රටක ජනතාව සමාව දෙන එකක් නැහැ ඉන්ද අර සංගතේ මන්නික මාටාර්ගල් අදවන විට විද්‍යාව පසක දමලා මිත්‍යාව ක්‍රියාත්මක වෙන නිසා අපේ බෞද්ධ ආගමික ප්‍රජාවට මතක වස්ත්‍ර පූජාව පැන් වැඩීම ඒ අවසාන මොහොතේ ක්‍රියාත්මක වෙන පාංශකූලයේ අපේ බෞද්ධ ප්‍රජාවට අහිමි වෙලා තිබේ. ඒක බරපතල ඛේදවාචකයක්. ඒට ප්‍රධානතම හේතුව විද්‍යාව පරාජය වෙලා බොරුවව ජයග්‍රහණය වී තිබෙන කාරණාව තුල. ඒ ආගමික කටයුතු කරන්නට මේ රටේ බෞද්ධ ප්‍රජාවට ඒ අයිති අපි ලබා දෙන්නට. ඒ වගේම සෙසු ආගම්වල ඒ ආගමික ක්‍රියාදාමයන් ක්‍රියාත්මක කරන්නට ඒ අයිතිය ලබා දෙන්නට ඕනේ. ආගම් වාදය, ආගම් ભેදය, ජාතිවාදය, ජාති ભેදය බැහැර කරන්නට ඕනේ. මිත්‍යාව බැහැර කරලා විද්‍යානුකූල ප්‍රතිපත්තියකට අපි ප්‍රවේශ වන්නට ඕනේ. වහාම විශේෂඥ කමිටුවක් පත් කරලා සියලුම ආගම්වලට මේ වරද සිද්ධ වෙනවා. ඒ අවසන් අවස්ථාවේ ආගමික කටයුතු, සංස්කෘතික කටයුතු ක්‍රියාත්මක නොකරන්නට කටයුතු කිරීම මේ රටේ මහා ඛේදවාචකයක් හැටියටයි දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.